දැනට රසායනික පොර සඳහා වැයවන මුදල් දිගු කාලීනව ක්‍රමවත් කාබනික රසායනික සංයුක්ත දැනට රසායනික පොර සඳහා වැයවන මුදල් දිගු කාලීනව ක්‍රමවත් කාබනික රසායනික සංයුක්තයක් ඇති පොහොර භාවිතය ප්‍රචලිත කිරීම සඳහා යෙදවීමටද මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සතු නැව් ප්‍රමාණය වැඩි කිරීමටත් ශ්‍රී ලංකා දජය යටතේ ඒවා ලියාපදිංචි කිරීමටත් කටයුතු කෙරේ. නැව් මිලදී ගැනීමේදී වරාය හා ගුවන්තුටුපළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරීමටද මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. ශ්‍රී ලංකාවට ආනයනය කර කපා උපදැමූ මැණික්වලින් ලැබෙන අපනයන ආදායම් බද්දෙන් නිදහස් කෙරේ. මැණික් කර්මාන්තය දියුණු කිරීමේ අපේක්ෂාවෙන් එය සිදු කෙරේ. දේශීය රෙදි පිළි කර්මාන්තයට දිරිගැන්වීමක් වශයෙන් දේශීය පරිභෝජනයට පිටරටින් ගෙන්වන සෑම රෙදි කිලෝග්‍රෑමයක් සඳහාම රුපියල් 50ක සෙස් බද්දක් අය කෙරේ. තත්ත්වයේ නිහල මට්ටමේ රෙදි පිළි නිපදවීම දිරිගැන්වීමට ආනයනය කරනු ලබන නූල් වැඩ් බද්දෙන් නිදහස් කෙරෙනු ඇත. අඩු ආදායම් ලබන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීමට දෙනු ලබන පහවසර ශිෂ්‍යත් ආධාර මුදල් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 10,000 සිට 15,000 දක්වා වැඩි කෙරේ. උපායධාරීන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීමටද මෙවරායවේදී ප්‍රමුඛත්වයක් ලබා දෙනු ඇත. සෑම වර්ෂයක මැතිවන පුරප්පාඩු අනුව දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව උපාධිධාරීන්ට රැකියා අවස්ථා සැලසීමට රජය කටයුතු යොදා ඇත. පසුගිය ඇවැයෙන් උපාධිධාරීන් 10,000ක් බඳවා ගැනීමටද මා යෝජනා කළා. ඒ අනුව තරුණ අරුණ වැඩසටහනේ 2008ක් ඇතුළත්ව විධිමත් බඳවා ගැනීම පරිපාටිවල අනුකූල උපාධිධාරීන් 15,000කට 2008දී රැකියා දීමට කටයුතු කර තිබෙනවා. වෘත්තිකයන්ගේ විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා රැකියා අනුයුක්ත කිරීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමටද යෝජනා කර තිබේ. විදේශ වෘත්තිකයන්ට විශේෂ සහන දීමේ අවස්ථාවක් නොමැති බව රජය අවබෝධ කරගෙන තිබේ. මේ නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ රැකියාවකින් ලබන ආදායම් මත බදු ගණනය කිරීම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ බද්ද ගණනය කරන ආකාරයටම සිදු කළ යුතුයයි මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. 2008 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 9,400ක අතිරේක ආදායමක් ලබා ගැනීමට මෝටරත සහ පිටරටින් ගෙන්වනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා පැනවෙන නිෂ්පාදන බදු වෙනස් කිරීමටද ආනයන අපනයන සඳහා දෙනු ලබන බලපත්‍ර ගාස්තු වැඩි කිරීමටද තීරුබදු මත පැනවෙන අධිභාරය 15% දක්වා වැඩි කිරීමටද කටයුතු කෙරේ. දේශීය වශයෙන් නිපදවන එහෙත් පිටරටින් ගෙන්වනු ලබන භාණ්ඩ සඳහා පැනවෙන සෙස් බදු සංශෝධනය කිරීමටද යෝජනා කර තිබේ. ප්‍රාදේශීය යටතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වාහන මත පැනවෙන බද්ද 2.5%කින් ඉහළ දැමීමටද විදුලි සංදේශ සේවා සපයන්නන්ට පැනවෙන බලපත්‍ර ගාස්තු වැඩි කිරීමටද ජංගම දුරකථන සඳහා පැන වූ 10%ක බද්දට රැහන් රහිත දුරකථනද ඇතුළත් කිරීම මගින් තවත් රුපියල් මිලියන 4,700ක ආදායමක් රජය අපේක්ෂා කරයි. විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාර්ය දීර්ඝ කිරීම සඳහා අයකරන ගාස්තු ගණන සංශෝධනය කිරීමෙන් තවත් රුපියල් මිලියන 250ක් රජය අපේක්ෂා කරයි. විදේශ ආදායම් ඉපයීම සඳහා දිරිගැන්වීමද ලබා දී තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සුබසාධනය වෙනුවෙන්ද මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත. ගොඩනැගිලි ද්‍රව්‍ය නිදහස් වෙළඳ කලාපයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය යටතල පහසුකම් නිර්මාණය කිරීමට වෙළඳ අමාත්‍යංශයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 250ක් යොදා ගත යුතු බවටද අයවැයෙන් යෝජනා කර ඇත. නාගරික පැල්පත්වාසීන්ගේ නිවාස සංවර්ධන ව්‍යාපෘතිවලටද රුපියල් මිලියන 100ක් වෙන් කර තිබේ. එවැනි ව්‍යාපෘති සඳහා යම් තැනැත්තෙකු කරනු ලබන වියදම් සඳහා බදු සහන හිමිවනු ඇත. දේශීය ව්‍යාපාරවල නිෂ්පාදන ධාරිතාවන් හා නිමැවුම් වැඩි කිරීමටද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර තිබේ. කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා කිරි ගොවීන්ට ලීටරයකට දෙනු ලබන සහතික මිල රුපියල් 30ත් 40ත් අතර මට්ටමකට ගෙනීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ. තවත් පහසුකම් රැසකට ප්‍රතිපාදන වෙන් කර ඇත. කෘෂිකර්මයේ පුනර්ජීවයක් ඇති කිරීමට කෘෂි පර්යේෂණ හා ව්‍යාපෘති සේවකින් සඳහා දිරිගැන්වීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. අපි වවමු රටනගුම් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 300ක් අයවැයෙන් වෙන් කර තිබේ. භාණ්ඩ නිපදවීම දිරිගැන්වීම සඳහා ඉහළ මිලක් ලබා දීමටත් පිටරටින් ගෙන එන භාණ්ඩ සඳහා බදු පැනවීමටත් වගා කිරීමට අවශ්‍ය බීජ හා පැළ වර්ග තාක්ෂණික සේවා ලබා දීමටත් ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ. කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් නගා සිටුවීම සඳහා ක්‍රියාත්මක කළ ණය සහන යටතේ තවදුරටත්
බේරුම් කරගත නොහැකි වීමෝල් හිමියන්ගේ ණය මුදල් වලින් කොටසක් කපා හැරීමටද අයවැයෙන් මුදල් වෙන් කර තිබේ. දේශීය සීනි නිෂ්පාදන සහල්ලාශිත නිවුම් සඳහා ඇති වැඩබද්ද ඉවත් කෙරේ. පොල් වගාව රැක ගැනීම සඳහා අක්කර 5ට වැඩි පොල් ඉඩම් කට්ටිකර විකිණීම තහනම් කිරීමටද විශේෂ නීති ගෙනෙනු ඇත. පරිසර සංරක්ෂණ බද්දා ක්‍රියාත්මක කෙරේ. වායු දූෂණය, ජල දූෂණය, පස සෝදාපාලු වීම වැනි ක්‍රියාවලින් පරිසරයට සිදුවන හානිය ජාතික ආදායමෙන් 2%කටත් වැඩි බව ඇස්තමේන්තු කර තිබේ. පරිසර සංරක්ෂණය සඳහා වෙන් කරන සම්පත් ප්‍රමාණවත් නොවේ. මේ නිසා පරිසර සංරක්ෂණය සඳහා ඉලක්ක කරගත් බදු පනතක් හඳුන්වා දීමට මෙවර අයවැයේදී යෝජනා කර ඇත. එම බද්දට පුද්ගලයන් හා ව්‍යාපාර මෙන්ම පරිසරයට හානි සිදුවන සෑම භාණ්ඩයක්ම යටත් කෙරෙනු ඇත. ස්ථිර නිවාසයක්, වාහනයක්, දුරකථනයක් හා විදුලිය ඇති සෑම පවුල් ඒකකයකින්ම මසකට රුපියල් 20ක පරිසර සංරක්ෂණ බද්දක් ඒ අනුව අය කරනු ඇත. මධ්‍යම පරිසර අධිකාරියට එවැනි ගෘහ මූලිකයන් ලියාපදිංචි කිරීමට එම පනතින් විධිවිධාන යොදා තිබේ. 2008 වර්ෂයේ හඳුන්වා දෙන මෙම පරිසර සංරක්ෂණ බද්දෙන් රුපියල් මිලියන දහසක් ලබා ගත හැකියැයි ඇස්තමේන්තු කර ඇත. විදේශ රටවලින් ගෙන්වනු ලබන චිත්‍රපට, නාට්‍ය හා දැන්වීම් සඳහා බද්දක් පැනවීමෙන් දේශීය කලාව හා සංස්කෘතියට විශේෂ පිළිගැනීමක් ලබා දීමට කටයුතු කර ඇත. එම මුදල් වලින් දේශීය චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල නිරත වන කලාකරුවන්ගේ කුසලතාවයන් වැඩි කිරීම සඳහා චිත්‍රාගාර සහ පුහුණු වී මධ්‍යස්ථාන ඇතුළත්ව විශ්ව කලා ගම්මානයක් පිහිටුවීමටද යෝජනා කර තිබේ. ජාතික සංස්කෘතික කේන්ද්‍රස්ථානයක්ද පිහිටවනු ඇත. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය විවිධ උපකරණ බදු සහන යටතේ ලබා දීමටද යෝජනා කර තිබේ. චිත්‍රපට නිපදවීමේදී ලබා දෙන බදු සහන රුපියල් 150 සිට 350 දක්වා වැඩි කිරීමටද කටයුතු කෙරේ. මද්‍රව්‍ය භාවිතයේ ජනතාව මුදා ගැනීම සඳහා මත්පැන් හා සිගරට් සඳහා පනවන බදුද විශාල වශයෙන් වැඩි කර තිබේ. විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු මත්පැන් බෝතලයක් රුපියල් 35කිනුත්, සිගරට්ටුවක් රුපියල් 2කිනුත් වැඩිකොට රුපියල් මිලියන 7700ක අතිරේක ආදායමක් රජය අපේක්ෂා කරයි. මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයකනු ලබන මුද්දර ගාස්තුව රුපියල් 16 සිට 10,000 දක්වා වැඩි කෙරේ. මාර්ග නඩත්තුව සඳහා වාහන මත මාර්ග භාවිතය වෙනුවෙන් බලපත්‍ර ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමටද කටයුතු කෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම එමගින් අපේක්ෂා කෙරේ.